ආයු ගෝවන් යාළුවනි විජේ බාලදක්ෂ කඳුරේ යහළුවේ හෙලියන් හැමෝගෙන්ම අවසරයි මගේ නම සිරුලි රශ්මිතා මෙන අද මම ඔයාලට ලස්සනම ලස්සන ජපන් නමා කතාවක් අරන් ඇවිල්ලා තියෙනවා හැබැයි මම මේ කතාව කියලා දෙන්නේ තනියම නෙමෙයි මගේ නංගි එක්ක මගේ නම කරිණි නිසින්සා මෙන නංගි ඔයා දන්නවද මේ කතාවේ නම गंगट गला ලොකෝ රතු පාට රහා පීච් කෙඩියක් හම්බුණා. නංගි ඔයා දන්නවද ඒ පීච් කෙඩියේ විශේෂත්වය? ඔව් අක්කේ ගොඩාක් ලොකුයි. ආ ඒක ගොඩාක් ලොකු පීච් කෙඩියක්. ඉතින් මේ ආච්චි පීච් කෙඩිය අරන් ගෙදර ගිහිල්ලා ඒ සීයට මෙහෙම කිව්වා. බලන්නකෝ අනේ මේ පීච් කෙඩිය ලොකු एकिंग चूटी में चूटी लामे को खेलिए तो पहनना हरिये तो मैंने नहीं वागे ये आची सी आई मैं पुंची बाबा टे मैंने ही मना मत की बा वो याद आने वाले नंगी बाबा के नाम है याँगे नाम तो माय मोमोटा को क्या ने पीच के डिवेल टे जापान ने किये ना नाम ඉතින් මේ මොමෝටාකෝ ටික ටික දකෝනා ඉතින් මේ මොමෝටාකෝ වයස අවුරුදු 15ක විතර තරුණයෙක් බවට පත් උනා ඉතින් එක දවසක් මේ ගමට රාස්සයෝ ටිකක් ආවා බය හිතෙන රාස්සයෝ ටිකක් ඒ එහෙ හංගලා තිබුණු මුතුමැණික් කුමාරගෙන ගියා ආච්චිටයි සීයටයි ගොඩක් දුකයි. එයාලට තිබ්බ වටිනා වස්තු අරගෙන ගියා. මොමෝටාකෝ එයාගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරේ කරා. නේද නංගි? අපි අම්මටයි තාත්තටයි ආදරේ කරන්න ඕනේ නේද? ඕ. ඉතින් මේ මොමෝටාකෝ හිතුවා මම රාස දූපතට කොහොම හරි යනවමයි. මේ අංගලා තියෙන මුතුමැණික් ඔක්කොම ගේනවමයි කියලා මොමෝටාකෝ හිතුවා. ඉතින් මේ ආච්චි උදේම නැගිටලා ඩම්ප්ලින් කියන රහම රහ බිස්කට් වර්ගය මොමෝටාකෝට හදලා දෙන්නා. ඉතින් මොමෝටාකෝ ඒව කරේ බැඳගෙන ගමන යන්න පටන් ගත්තා. ඉතින් මොමෝටාකෝ මේ ගමන යන අතරතුරේදී යාළුවෝ තුන්දෙනෙක් හම්බුණා. නංගි ඔයා දන්නවද ඒ යාළුවෝ තුන්දෙනා? නෑ අක්කේ මට මතක බලුනයිද විතරයි. ආ ඉතින් අපි නංගිද කියමු. බලුනයිද ඒ වගේම වඳුරු හාමි කුකුල් වාල කෙනෙකුත් හම්බුණා. එයා නිකං කුකුලෙක් නෙමෙයි වාලි කුකුලෙක්. නංගි ඔයා දන්නවද මොමෝටාරෝ අර යාළුවෝ තුන්දෙනාට දුන්න තේ अरे मां किवानी दो यार तो हम तो बिस्कट पर गया ये वे नाम है डम्पलिंग डम्पलिंग दी रा यार कर गत्ता इतिंग यार राक्ष दूपते तो यंग आऊँगा उन्ना लोकु अतुर तीन तैना वालुरा दान ने ती को ही देती है इतिंग वालुरा मेहमे हुआ अने मोमोटा आरो मुखदमी මේ මහ මොකුද මොමෝටාරෝ කිව්වා. එහෙනම් අපි නැවක් හදාගෙන ඉගොඩ වෙමු. බලි කුකුලා කිව්වා. ඉතින් එයාලා ලීෆ් කෝටු කෑලි හොයාගෙන ඇවිත් ලස්සන ලොකු නැවක් හැදුවා. ඒ නැවෙන් ඉගොඩට ගියා. මොන්න රාක්ෂයෝගේ දූපත පටනම් බලන්න. ඔයාට බයයිද? ඕ
ඉතින් මේ ආලුව තුන් දෙනා සටන් කරන්න පටන් ගත්තා. ඔයාට නම් බය නැහැ නේද නංගී? මට නම් හොඳටම බයයි. මෙන්න මේ වලි කුකුළු හාමි ඇවිල්ලා කොටාගෙන 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 ගියා. අනේ රිදෙනවා. එන්න ඒ වගේද දන්නේ නැ. මේ වඳුර ඇවිල්ලා හීරුවනේ රාක්ෂයෝ ටික. ඊට පස්සේ අයියෝ රිදුනා රිදුනා. බල්ලා ඇවිල්ලා හැපලා දැම්මා. අනේ රිදෙනවා. මේ රාක්ෂෝ ටික අන්තිමේදී පරාද වුණා. මේ ආලුව තුන් දෙනාට මොමෝ ටාරොට තුති කළා. ඉතින් මේ නපුරු රාක්ෂෝ ටික මොමෝ ටාරු ළඟ දණින් වැටිලා සමා විල්ලුවා. ඒ රාක්ෂයෝ ආයේ මුතුමැණික් ඔක්කොම කාටද බාර දුන්නේ නංගි? ඔයා දන්නේ නැද්ද? මතක නැද්ද? මතක නැහැ. එයාගේ නම මොමෝ ටාරු. මේ නිර්භීත මොමෝ ටාරෝ ගමට ගිහිල්ලා ඒව අයිතිකාරයන්ට බෙදලා දුන්නා. ගමේ හැමෝටම ගොඩාක් සතුටුයි. අම්මටයි තාත්තටයි මොමෝ ටාරෝ ගැන ආඩම්බරයි. මේ අක්කා කියන්නේ මේකෙන් ගන්න පුළුවන් පාඩම. ඔව් යාළුවනි, අපිට හොඳට හිතන්න පුළුවන් නම් අපිට ඕනම දෙයක් කියා කරන්න පුළුවන්. ඒකට හිත ඇදනම් පත කුඩාද කියලා කියනවා. ඉතින් අද අපේ ලස්සනම ලස්සන ජපන් ළමා කතාව ඉවරයි. නංගි, ඔයා ඒ කතාව අහලා සතුටු වුණා නේද? ඔව්. ඉතින් අපි ආයෙමත් දවසක මේ වගේ ලස්සන කතන්දරයක් කරයි නංගි මායි දෙන්නම එනවා ඔයාලව හම්බ වෙන්න. ආයුබෝවන්. ආයුබෝවන්.